ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩකයෝ 21 සංචිතයක් නම් කරලා තියෙනවා. අන්තිම වතාවට සිම්බාබ්වේක සෙල්ලම් කළ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම මේ සංචිතයේ තැන අහිමි වෙද්දී නවක ක්‍රීඩකයෙක් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ට සංචිතයට එන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. රුවන් ප්‍රදීප්, චාමික ගුණසේකර, ශිරාන් ප්‍රනාන්දු එක්ක මිනුත් බානුක හා කමිතු මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරන්න තීරීම් කමිටුව තීරණය කළා තියෙනවා. එය එළියට යද්දී ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්කල්, ධනංජිද සිල්වා, ලහිරු මදුශංක, බහනුක රාජපක්ෂේක, වනිතු හසරංග නැවතත් සංචිතයට එන්න සමත් වෙලා තියෙනවා. මේට අමතරව දුනිත් එල්ලාලගේ වගේම ප්‍රමෝද් මදුශානුත් ශ්‍රී ලංකා සංචිතයට නම් වෙලා තියෙනවා. මේ දෙන්නම ශ්‍රී ලංකා ජාතික සංචිතයට අලුත්. ප්‍රමෝද් කියන්නේ මෑත කාලයේ හොඳ දක්ෂතා පෙන්නපු මදවේග පන්දු යවන්නේ. පන්දුව දෝලනය කරන්න හැකියාව තියෙන හොඳ ඉලක්කයකට පන්දු යවන ක්‍රීඩකයෙක් විදිහට තමයි ප්‍රමෝද් ප්‍රසිද්ධ. චමීරෙක්ක වේග පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට එන්න මේ ක්‍රීඩකයාට අවස්ථාවක් තියෙනවා. අසිත, නුවන්, තුසාර, චාමික ලහිරු මදුශංක තමයි මේ සංචිතයේ ඉන්න අනෙක් මදවේග පන්දු යවන්න ටික. දුනිත් එල්ලාලගේ කියන්නේ තරුණ ක්‍රීඩකයෝ අතරින් ශ්‍රී ලංකාව ඉහළම බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක්. 19.5 ලෝක කුසලන් තරගාවලියේ පන්දු යවන්නෙක් විදිහට වගේම ප්‍රතිකරුවෙක් විදිහට දුනිත් පෙන්ව දක්ෂතාවයක සනත් ජයසූරිය වර්ගයේ තුන්ිරියව ක්‍රීඩකයෙක් තමයි දුනිත්ගෙන් දකින්න ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ කැමති. සනත්, ශකිබ් වගේ අංග සම්පූර්ණ ක්‍රීඩකයෙක් කණ්ඩායමට එනවා කියන්නේ කණ්ඩායමේ සමබරතාවයට ලොකු වාසියක්. ඉතින් මේ තරුණ දුනිත් ඒ තැනට යන්න හැකියාව තියෙනවා. ඒකට ආරම්භයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලැබෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මහීෂ, වනිදු දෙන්න කණ්ඩායමට සෙල්ලම් කරන්න තියෙන ඉඩකඩ වැඩිවීමත්, ධනංජිද සිල්වා පිටදඟ පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමේ ඉන්න නිසාත් රමේෂ් මෙන්දිස් කණ්ඩායමට එනවට වඩා වැඩි අවස්ථාවක් දුනිත් කණ්ඩායමට එන්න තියෙයි. එතෙන්දී දුනිත් ඉන්න තරංකාරය තමයි ප්‍රවීන්. හැබැයි තරඟේ තියෙන වාසිය එක්ක ප්‍රවීන්ට වඩා දුනිත්ට තියෙන ඉඩ ගොඩක් වැඩි. අපි බලමු තරඟ පහක දීර්ඝ තරඟාවලියේ මේ නවකයන්ට අවස්ථාව ලැබෙයිද කියලා. ඒ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.